දැන් බලන්නකෝ අපිට ඇති කෙල ඉතාම පුංචි කෙලෙස් සිතුවිලි මාත්‍රයක් ඇති අපිව අවුස්සන්න. පුංචි සිතුවිල්ලකට පුළුවන් අපිව කලඹවන්න. එහෙමයි සර්. ඒතර මේ සිතුවිලි වලට අපි අනවශ්‍ය වටිනාකමක් දීලා ඒ අනවශ්‍ය වටිනාකම නිසාම අපි කයින් වචනින් මනසින් අලුතෙන් කර්ම කරගෙන ඒ කර්මයේ කියන ශේස්ත්‍රයේ මතම අපේ ජීවිතේ විවෘත වෙනවා. අපි දන්නේ නැහැ. ඒ නිසා මේ සංසාරික හැඩය පින්වත්නි ඔබට ඉතාම කරුණාවෙන් මම කියන්නේ ඉතාම හොඳින් මේ සාංසාරික හැඩයේ තේරුම් ගන්න. මේ හැඩයේ තේරුම් අරගෙන මේ මොහොතේ ලෝකයට එකතු වෙනකොට, පාරට බහිනකොට, සමාජයට යනකොට හැම වෙලාවකම මට ඔබට දෙන්න තියෙන උපදේශය තමයි සිහිය තමන්ගේ පැත්තේ තියාගන්න. සිහිය පාර පැත්තේ තියන්න එපා. සිහිය අරගල පැත්තේ තියන්නත් එපා. සිහිය ගෙදර තියලා යන්නත් එපා. සිහිය පොළට ගෙනියන්නත් එපා. සිහිය කඩේ තියන්නත් එපා. කොහෙද සිහිය තියන්න ඕන? සිහිය තමන්ගේ පැත්තේ තියාගන්න. ඒ තමන්ගේ පැත්තේ සිහිය තියාගන්නකොට තමන්ගේ සිත තමන්ට අඳුන ගන්න පුළුවන්. ඒ කියන්නේ බුදුරජාණන්සේ චිත්තානුපස්සනාවද කියන්නේ? සම්නස සිත හඳුනා ගැනීමම කුසලයක් නේද ස්වාමීන් වහන්සේ? රාග ద్వේෂ දැන් මට ద్వේෂ සිතක් ඇති වුණා. දැන් තම මේක මගේ වංචක ධර්මයක්. මේ විදිහට ස්වාමීන් වහන්සේ හඳුනා ගැනීමම කුසලයක් නේද අපේ ස්වාමීන් වහන්සේ? ශාලිකානෝනා හිත අඳුනාගත්තට පස්සේ තමයි අපිට ඒ හිතට විකල්ප කරන්න පුළුවන් වෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ නිසා දැන් අකුසල් සිත කියලා කියන්නේ රාග සිත. රාගේ මඩින සිත කියලා කියන්නේ කුසල් සිතක් උපදවා ගන්න එක. එතකොට කුසල් සිතක් උපදවා ගන්නකොට තමන්ගේ සිත හඳුනාගත්තේ නැති කෙනෙකුට එයාට ඒකට විකල්ප ක්‍රමවලට යන්න වෙන්නේ නැහැ. කුසල් සිතක් නම් ඒක පවත්වන්න වෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට වදාලා එතනට තව පියවරක් ඉස්සරහට. මොකද්ද? රාග සිතක් ඇති වෙනකොට රාග සිතක් ඇති වුණ බව දැනගන්නකෝ. ඒක කුසල් සිත. හැබැයි මතක තියාගන්න කිව්වා රාග සිත ඇති වුණා නම් ඒ රාග සිත හටගෙන නිරුද්ධ වී යන බවත්. ඒ කියන්නේ රාග සිතක් හෝ දේශ සිතක් හෝ මෝහ සිතක් ඇති වෙනකොට කවර සිතක් ඇති වුණත් ඒ සිත උපදින්නේ මානසිකාරයේ තියෙනකන් විතරයි. මානසිකාරයේ නිරුද්ධ වෙනකොට ඒ සිත එහෙම නිරුද්ධ වෙලා යනවා. හැබැයි ඔක චිත්තානුපස්සනාවෙන් කියන්නේ නාම රූප පරයයන් සිත උපදිනවා කියලා. ඒ වගේ ගැඹුරු කතාවකට අපි මෙතන යන්න අවශ්‍ය නැහැ. ඒ නිසා ඔබ එකක් මතක තියාගන්න මොන සිතක් උපන්නත් ඒ සිත අනිත්‍ය වෙලා යන බව. එතකොට සිතක් උපන්නාට පස්සේ ඒක අනිත්‍ය වෙලා යනවා නම් ඒක ලොකු වටිනාකමක් යන්නේ නැහැ. දැන් අපිට ද්වේෂ සිතක් ඇති වුණාට පස්සේ ඒකට වටිනාකම දෙන්න ගිහින් බලන්නකො මිනිස්සු කොයිතරම් පෙට්‍රල් පෝලිං වල විවිධ ආකාර විදිහේ ගැටුම් හදා ගන්නවද? ඒ කියන්නේ Tamange උපන් සිත අනිත්‍ය වශයෙන් දකින කුසලතාවය මත අපිට ශක්තිමත් වෙලා ඉන්න පුරුද්දක් තිබ්බනම් අපිට පුළුවන් මේ හිත හටගෙන නිරුද්ධ වී යන බව දකින්න. එතකොට හටගෙන නිරුද්ධ වී යන සිතක් පදනම් කරගෙන ඒ සිතට ප්‍රතිචාර දක්වන්න ගිහින් සිතින් කයින් වචනෙන් තමන් කරන කර්මයේ පිළිබඳව සවිඥානික වෙන්න පුළුවන්. නමුත් අද මිනිස්සු තුළ ඒ බඳු සවිඥානිකකමක් ඇති බවක් පේන්නේ නැහැ. ඒ නිසා මම ඔබට කියන්නේ ඔබව පරිස්සම් කරගන්න තියෙන එකම ක්‍රමය තමයි සිහිය. වෙන ක්‍රමයක් නැහැ. බාහිරින් ආරක්ෂාව සැපෙයි කියලා හිතන්න එපා. බාහිරින් මේ පවතින තත්ත්වය වෙනස් කරන අය පහළ වෙයි කියලා හිතන්නත් එපා. මේ ලෝකයේ මේ පවතින තත්ත්වය වෙනස් කරන අය කවදාහරි පහළ වෙලා අපට විශාල සෞභාග්‍යයක් උදා කරයි කියලා හිතන්නත් එපා. Tamanට සෞභාග්‍ය උදාවන එකම නිමිත්ත තමයි සිහිය කියලා කියන්නේ. එකම ප්‍රවේශම තමයි සිහිය කියලා කියන්නේ. අර එක ස්වාමිනාංශ නමක් ළඟ වෛශ්‍රවණ දෙවියෝ දෙවිවරු දෙන්නෙත් කියලා ගියා කියනවා. හාමුදුරන්ට ආරක්ෂාවට. ඒ හාමුදුරු භාවනාවෙන් නැගිටලා බලනකොට දෙන්නෙක් ඉන්නවා දෙපැත්තේ. අහලා තිනෝ කවුද මේ? අපි දෙවිවරු. ඇයි මෙතන ඉන්නේ? දෙවිවරු අපි ළඟට එනකොට අපි හරි ආසයිනේ. දෙවිවරුත් එක්ක කාලෙ ගෙවන්න අපි හරි කැමතිනේ. නමුත් අර ස්වාමීන් වහන්සේ යනවා ඇයි මෙහෙ ඉන්නේ? නෑ, ඔබ වහන්සේගේ මේ වනාන්තරේ භාවනා කරනවා දැකලා වෛශ්‍රවණ දෙවියෝ තමයි ඔබ වහන්සේගේ ආරක්ෂාවට තියලා ගියේ. ආ, එහෙනම් වෛශ්‍රවණට ගිහින් කියන්න මගේ ආරක්ෂාව මම බලා ගන්නම් කිව්වා කියලා. ඔය දෙන්න යන්න. ඕගොල්ලන්ට වැඩ ඇතිනේ. එළියට ගිහින් ඕගොල්ලන්ගේ වැඩ ටික කරගන්න. ඇයි ඉතින් ඔබ වහන්සේට ආරක්ෂාව ඉපයිද? ඔයා මොනවද ආරක්ෂාව ගැන දන්නේ? අර ස්වාමීන් වහන්සේ කියනවා ඔයා මොනවද ආරක්ෂාව ගැන දන්නේ? දියුණු කරපු සිහියක් තරම් භික්ෂුවකට තවත් කොහෙද ආරක්ෂාවක්? ඒ ස්වාමීන් වහන්සේ කියනවා දියුණු කරපු සිහියක් තරම් භික්ෂුවකට කොහෙන් තවත් ආරක්ෂාවක්? ඒ නිසා මම පින්වත ඔබට ඉතා කරුණාවෙන් කියනවා එළියේ දියසෙන් කුමාරවරු පහළ වෙන්නේ නැත. ඔවුන් අපව ආරක්ෂා කරන්නේද නැත? අපි බලාපොරොත්තු වෙන ලෝකේ අපට මුණ ගැහෙන්නේද නැත? හැබැයි ඔබට පුළුවන් ඔබේ ආරක්ෂක විධිවිධාන ගොඩ නගා ගන්න. ඔබේ ප්‍රවේශම ඔබට හදා ගන්න පුළුවන්. මොකක්ද ඒ ප්‍රවේශම? දියුණු කරගත්ත සිහිය. හැම වෙලාවකම එළිය සිහිය තියන්නේ නැතුව ඇතුලේ සිහිය තියාගන්න පරිස්සම් වෙන්න කියලයි මම යෝජනා කරන්නේ.